අපගේ ප්‍රවෘත්ති විකාශය තුළින් මීට පෙර අප ඩෝසන් කුළුණ හා මුදලිවත්ත සංචාරක ගම්මානය පිළිබඳ කතා කළා. ඓතිහාසික වටිනාකමක් ඇති ඩෝසන් කුළුණ අලුත්වැඩියාවකින් තොරව කාලයක් පුරා නොසලකා හැර තිබීම නිසා ක්‍රමයෙන් මෙම ඓතිහාසික ස්ථානය විනාශයට යමින් පැවතුණා. සංචාරක කර්මාන්තයේ දශක ගණනක අත්දැකීම් ඇති නිලන්ත රණසිංහ එදා සියත සමග පැවසුවේ මෙම ඩෝසන් කුළුණ හා ඒ අවට ප්‍රදේශය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට හැකි බවයි. අපද ප්‍රවෘත්ති තුළින් පැවසුවේ මෙය අපූරු සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීමට සියලු වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවයි. අද වන විට අප ප්‍රවෘත්ති මගින් කළ අනාවරණය පළදරා තිබෙන බව අප පවසන්නේ මහත් සතුටින්. ඩෝසන් කුළුණ අයත් කඩුගන්නාව නගරය ඓතිහාසික වටිනාකම් සහිත ගමන රැසකින් වට වූ නගරයක්. එහි මුදලිවත්ත සංචාරක ගම්මානය කඳුකර සංචාරක ආකර්ෂණයක් සහිත ගම්මානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සංචාරකයන් මෙම ගම්මානයට හා එ ආශ්‍රිත ගම්මාන කරා ගෙන්වා ගැනීම අරමුණු කර ගනිමින් සංස්කෘතික සංදර්ශනයක් ඊයේ පැවැත්වුණා. ඒ කඩුගන්නාව නගර ශාලාවේදී. හෙළ සංස්කෘතිය විදහාපාන සංස්කෘතික අංගයන් රැසකින් සමන්විත මෙවන් සංදර්ශනයක් මෙහි පැවැත්වුණේ පළමු වරටයි. මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් මේ සංවිධාන කළේ මුදලිවත්ත සැරිසර සංචාරක සමිතියයි. අද උදෑසනද මෙම ප්‍රදේශය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් පැවැත්වුණා. කඩුගන්නාව ආශ්‍රිත කලාපය සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා මධ්‍යම පළාත් සභාවේ සංචාරක දෙපාර්තමේන්තුව මේ වෙනකොට කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ යටතේ එක සුවිශේෂී ක්‍රියාකාරකමක් තමයි මුදලිවත්ත ආශ්‍රිත කලාපය ආගන්තුක සත්කාරක සංචාරක කලාපයක් විදිහට සංවර්ධනය කිරීම. සංස්කෘතික උළෙලක් තියලා ඒ උළෙල දිගටම ක්‍රියාත්මක කරගෙන සංචාරකයන් මෙහි රඳවා ගැනීම තමයි අපේ අභිප්‍රාය. මුදලිවත්ත දැන් අපි යම් තැනකට ඇවිල්ලා තියෙන එකම පරමාර්ථය තමයි අපට ඇත්තට මේ ලංකාවට උන ඩොලර් ප්‍රමාණය. ඉතින් මේකට ඔබතුමාලාගේ මාධ්‍ය විදිහට අපේ ගමට ලොකු හයියක්, රටට ලොකු හයියක්. පළමු වතාවට සංවිධානය කළ මෙම සංස්කෘතික සංදර්ශනය ඉදිරියට රැගෙන යමින් ඩෝසන් කුළුණ ඇතුළු කඩුගන්නාව ප්‍රදේශය සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් ලබා ගන්නා ප්‍රදේශයක් වනු දැකීම සියත ප්‍රවෘත්ති අපගේ ප්‍රාර්ථනයයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.